කැලි තියෙන්න ඕනේ නේද? තව තියෙනවා. තව කැලි තියෙනවා. තැන් තැන් වල තියෙනවා. තව විශාලයි. තන ලොකු දිවගල්. මේවා අගයක් නොදන්න මේවා ගැන નિවර්ධිව වැටහීමක් නැති මිනිස්සු මේ තැන් වලට ඇවිල්ලා මේවා කඩලා විනාශ කරලා දාන කොමාරි අතීතයේ මිනිස්සු බඳ පුදාගත්තු මේවා තැන්. ඉතින් අද අපිට මේ ගල් කෑල්ල හරි බෙන්නන්න පුළුවන් වුණා. ඕගොල්ලන් මෙතන සිරිපතුලක් තිබ්බ බවට අපිට මේ සාධක පෙන්වන්න පුළුවන් වුණා. මම දන්නේ නැහැ හෙට අනිද්ද වෙනකොට මේ ගල් කෑල්ලත් මෙතන ඉතුරු වෙලා තියේවි කියලා. අපි මේවා රටට පෙන්වන්නේ ඕගොල්ලෝ මිනිස්සු යනවා පූජා නගරයට, අනුරාධපුර පූජා නගරයට යනවා, රුවන්වැලි සෑයට යනවා, ඉසුරුමුණියට යනවා. ඊට වඩා එහා ඉතිහාසයක් මේ ස්ථානවල මේ පල්ලෙහා කොටසේ උතුරුමැද පළාතේ ගල්ගමුව ඊට පස්සේ මේ රාජාංගනේ ඊට පස්සේ තඹුත්තේගම මේ වගේ පැතිවල තියෙනවා. අපි සිරිපතුළු ගැන කතා කරනවා. මේ සිරිපතුළු විනාශ කළා. කඩා දාලා බොහොම මෑතකදී කඩා දාලා තියෙන්නේ. වග කිවි යුත්තන්ටම අපිට කාටවත් දෝෂාරෝපණය කරන්න බෑ. ආයතනික මට්ටමින් මේ මිනිස්සුන්ට දෝෂාරෝපණය කරන්න බෑ. මේවා කඩන්නේ මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු. මේ මිනිස්සු දැනගන්න ඕනේ මේ වගේ වටිනාකම, මේවා ආරක්ෂා කර යුතුයි කියලා දැනගන්න ඕනේ. අපේ මුතුන් මිත්තන් මේවට ගෞරව සැලකිලි සත්කාර පුදු සත්කාර කරපු ආකාරය කොහොමද කියලා මිනිස්සු දැනගන්න. ඉතින් මිනිස්සුන්ට වැටහීමක් නැති දාක්කල් මේක කළු ගල් කෑල්ලක් විතරක් කියලා මිනිස්සුන්ට තේරෙන දාක්කල් මේ වගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. මිනිස්සු මේවා විනාශ කළා දාන අපේ මිනිස්සු අඳ පුදාගත්තු මේ පැතිවල මිනිස්සු අඳ පුදාගත්තු සිරිපතුල් ගල්. මොකද ප්‍රධාන ගල් තලාව මේ තියෙන්නේ අදියර කිහිපයක් යටතේ. ඔයගොල්ලන්ට පෙන්නුවා අපි මෙතුමා පැහැදිලි කරා. පළවෙනි අදියරක් තියෙනවා, දෙවෙනි අදියරක් තියෙනවා, තුන්වෙනි අදියරක් තියෙනවා නේ මහත්මයා. වේදිකාව. වේදිකාව තියෙනවා. ඊට පස්සේ ආවට පස්සේ මෙතන චෛත්‍ය තියෙනවා. තව සිරිපතුල් ගල් මෙතන හම්බෙනවා නේ. හම්බෙනවා පිට. හම්බෙනවා. හොඳයි. ඒ සියල්ල අපි වෙනනම් මොට පිට අදලුවට පස්සේ බොහෝම ලස්සනට මනරම් අංගමෝ වැව තියෙනවා, රාජාංගනය වැව තියෙනවා, තව ගල් තලා තියෙනවා, වැව තියෙනවා. ඉතින් මේ රට හරි සුන්දර රටක්. හැබැයි ප්‍රශ්නේ දෙන්නේ මේ රටේ වටිනාකම නිවැරදිව අපේ මිනිස්සු දන්නේ නැහැ. හොඳයි. අපි යමු. තව සිරිපතුල් ගල් තියෙනවා කිව්වා. තව නටබුන් තියෙනවා, සෙල්ලිපි තියෙනවා. තාම පටන් ගත්ත විතරයි සියල්ලම. අපි ඔබට පෙන්නන්න අපි යමු. රාවණ සක්විති රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිටු වූ ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව මේ ඔක්කොම පස්සේ චෛත්‍යය. මෙතන චෛත්‍යය තිබිලා තියෙනවා. මේ උඩ මෙතන. මේක දරාගෙන වැඩිච්ච එක නේ. ඒ කරාගෙන ආපුවා මේ තිය. බලන්නකෝ මෙතන ලොකු පොකසරියක් තියෙනවා. බලන්න මේවා. ඔව්. මෙන්න අපේ මිනිසුන්ට මේවත්. එතකොට දැන් මේ අපි ඉන්නේ දැන් තුන්වෙනි වේදිකාවේ ගල මුදුනේ. තියෙන තුන්වෙනි වේදිකාව. උස්ම තැනද එතකොට? උස්ම තැන ගලේ. එතකොට මෙතන තමයි චෛත්‍යය තිබුනේ. දැන් මේ ගස් ටික ලැබිලා තියෙන චෛත්‍ය තිබු තැන. දැන් මේ පැත්තෙම ඔයාලට පේනවා තනකොළ තියෙනවා. එතකොට පල්ලෙහත් අපි දැක්ක තනකොළ තියෙනවා. බිමත් තියෙනවා මේ මේ ගල් කැට ගැලවිලා ගිහිල්ලා. එතකොට හිතලා බලන්න සාමාන්‍යයෙන් මේ මෙතන චෛත්‍ය කොච්චර ලොකුවට තියෙන්නේද කියලා. මේ පස්ස ඔක්කොම තියෙන්නේ නොතනනේ. ඒ කියන්නේ මහ විශාල චෛත්‍යයක්. දැන් මේ රූපගල මෙතන මෙහෙම කඩා වැටලා මෙහෙම තියෙන්න නා. එතකොට අර එහා තිබ්බේ ඔය වෙන්න ඕනේ. එහා තිබ්බානේ. එතකොට මේ පස්ස වල තව කොච්චර නටබුන් යටපත් වෙලාද? යටපත් වෙලාද? එතකොට මේ යූපේ කියලා කියන්නේ මේ මේ තියෙන යූපේ තමයි චෛත්‍ය ඉතිහාසයේ සාමාන්‍යයෙන් පරණම චෛත්‍යයක් මේක කියලා අපිට සංකේතවත් කරගන්න තියෙන හොඳම සාධකය. ඒ කියන්නේ දැන් අපි දැන් චෛත්‍යයක මුදුනේ තියන්නේ කොතනේ? කොත තියෙන චූඩාමානික තියලා කොත තියෙනවා. එතකොට ඒක දැන් තියෙන එකනේ. චෛත්‍ය ආරම්භයේදී කොත වෙනුවට තිබ්බේ මේ යූපේ කියන එක. එතකොට චෛත්‍ය හැදුවේ පිහිටි ගලේ හරන සිදුරු. සාමාන්‍ය සිදුරු 8ක් 12ක් 8 12 16 වගේ සිදුරු හරනයි චෛත්‍ය ප්‍රමාණය හැටියට. හරලා ඒකෙනම් ගල් කණු, ඒ කියන්නේ කළු ගල් අර සිදුරට බස්සලා ඒ කණුවට එනකන් අරන් එනවා. අපි දැන් හරියට නිකන් ටයි බීම් ගහලා බීම් එකකට අරන් ඉන්නේ මේ බේස් එකකට අරන් ඉන්නේ. ඒ වගේ මේ කොන්ක්‍රීට් අර අපි දැන් අද කාලේ හදනවා වගේ ඉස්සර කළු ගල් තමයි එහෙම අරන් ආවේ. එතකොට මේ පිහිටි ගලේ සිදුරු හරලා ඒ හදන එකට කියවේ යంత్ర ගල කියලා. ඒ යంత్ర ගලේ ඉඳන් නිර්මාණය කරපු චෛත්‍යවල තමයි මේ යූප තිබ්බේ මුදුනට. ඒ කියන්නේ ඒක පැරණිම කාලේ වනේ. මුල්ම කාලේ ඒවා. ඔව්. එතකොට මේවත් ක්‍රිස්තු පූර්ව යුගයට අයිති වෙනවා මේ චෛත්‍ය. ඔව්. මෙහි තියෙන නිර්මාණ ඔක්කොම වගේ ක්‍රිස්තු පූර්ව ගණන් වලට අයිති වෙන්නේ මෙන්න මේ සාධකින්දයි අපිට ඒවා සනාථ කරගන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට මේ ගස් වලින් ඇහිලා කියලා තියෙන චෛත්‍ය ඒක මේ හෙදියාරු වෙච්ච ආකාරය බොහොම පැහැදිලිව පේනවා. මේ ගල්තලාවේ බෑවුමට වෙනකම්ම ගඩොල් කැබලේ ඊට පස්සේ ඉතිහා කිය මේ වගේ කළු ගලින් කරපු ඉදිකිරීම් ඉදිකිරීම් තියෙනවා. ගල් ඊට පස්සේ මේ වටත් සිරිපතුල් ගල් සමහරක්කට යටපත් වෙලා තියෙන්න පුළුවන්. ඒ තිබ්බ වටේ එකක් තමයි අර කඩලා දාලා තියෙනවා අපි පෙන්නුවේ. ඔව්. දැන් ඉස්සර මෙතන සෑය මලුවක් තිබිලා තියෙනවා. දැන් මෙතන සෑය මේ සෑය මේ එල්ලවල හඳුරු සං මේ හඳුන්වන්නේ අසේල චෛත්‍ය කියලා.
එතකොට ඒ අසේල චෛත්‍ය ඉස්සරහා මළුවක් තිබිලා තියෙනවා. ඒ මළුවේ තිබූ සිරිපතුලක් තමයි අපි අර ඉස්සලා දැක්කේ, කඩලා දාලා තිනවා. තව මොන මොන හරි යට තියෙන්නේ නැති. එතකොට සාමාන්‍යයෙන් මෙතන සෑයකට අදාළ සියලුම නටබුන් තියෙන්නේ. මේ හරි සෙල්ලිපියක් තියෙනවා. නෑ, අපිට දැනට හම්බෙලා නැහැ. යට වෙලා තමයි සමහර තියෙන්න පුළුවන්. දැනට අපිට හම්බෙලා නැහැ. චෛත්‍යන සාමාන්‍යයෙන් අනුමාන කරන විදිහට අඩි 60ක්වත් උස තියෙන්නේ නැති කියලා හිතනවා. 40ක් 50ක් 60ක් අන් ඒ වගේ තියෙනද? මොකද වට ප්‍රමාණය දිහා බලපුවම වට ප්‍රමාණය හැඩෙන්නේ උස නිර්මාණය කරන්නේ. එහෙම බලපුවම විශාල චෛත්‍යයක් නෙවෙයි තිබිලා තියෙන්නේ, පොඩි එකක් නෙමෙයි. හරි. හොඳයි, මේ බලන්න. වට පිටාව මේ ඔබ දකින්නේ. ගල් කඳු කීයක් නම් මේ හා සමානවම ගල්තලා කීයක් නම් මේ ප්‍රදේශය ඔයගලන්ට දකින්න පුළුවන් තර ඈතින් තියෙන. වටේටම අපි පෙන්නනවා උස්කල ඔයගලන්ට පෙන්වන්නේ නැති. ඊට පස්සේ ඔත්තප්පුර ජමා විහාරස්ථානේ ඉතින් මේවා අපි පෙන්වන්නේ. ඔයගොල්ලෝ එන්න මේ ස්ථානවලට, අනුරාධපුරේ යනවා නම්, පූජා නගරයට යනවා නම් ඔයගොල්ලෝ මේව බලන්න එන්න. මේව දැක්කට පස්සේ ඕගොල්ලන්ට තේරුම් ගිහිල්ලා තියෙන ප්‍රමාණයට වඩා මේ රට ගැන යම් දෙයක් හැඟේවි. ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ කළු කලින් කරපු නිර්මාණ. විශාල චෛත්‍යයක් මේක. මේ විදියට මේ තියෙන්නේ මේ දැන් ඔය අපි කියපු තුන්වෙනි වේදිකාවේ, එහෙම නැත්නම් චෛත්‍ය තියෙන වේදිකාවේ හදලා තියෙන ලංකා සිතියම. මේක ස්වාභාවික නෙමෙයි, මේක ගල්කටුවෙන් ගහලා හාරලා තියෙනවා. මේක හාරලා තියෙනවා. හරි. ඔය පැහැදිලිව කටුපාරවල් ටික මෙතන පේන්න තියෙනවා. පේන්න තියෙනවා. ඒක ඒකට මොකද ස්වාභාවික කියලා කියනවා නේද? දැන් මේ පැත්තේ දැන් බැලුවාම මේක අපේ මේ ලංකාවේ සිතියම වගේ තියෙනවා. හැඩයට තියෙනවා. එතකොට වැදගත්ම කතන්දරේ වෙන්නේ දැන් මේක ක්‍රිස්තු පූර්ව ඔය යුගයට අයිති වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි. එතකොට මං ඉස්සෙල්ලා කියවන අර මේ දුණු වල කතා වගේක් අර වැව් වල තිනවා හොස්පිටල් එක ගාව තිනවා කියලා දුන්නක සලකුණා. යුද කඳුරු සංගීතත් කරා කියලා. අන්න ඒකට ගැලපෙන්නේ මේක. හරි. අනුමානෙ හැටියට. එතකොට තව කතාවක් තියෙනවා. දැන් අපි මේ ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව යුගයේ කලඳ ගෙවි කියන වෙළඳ ගම්මානයක් වුණා. කලඳ ගෙවි කියලා ඒක සංකේතවත් වෙනවා, පල්ලෙහා සෙල්ලිපියක් තියෙනවා. සෙල්ලිපේ තියෙනවා කලඳ ගෙවි කරිය කියලා එහෙම පද වර්ගයක් අහ වෙනවා. ඒ කියන්නේ කලඳ ගෙවි කියන වෙළඳ ගම්මානයක් වුණ මේ ප්‍රදේශය දැන් අංගම කියලා හැඳුන්වනවාට. එතකොට අර චෛත්‍යය පේන්නේ, චෛත්‍යය පේන පන්සලෙත් තියෙන සෙල්ලිපියක්. ඒකට කියන්නේ මලස්නේගල කියලා. ඒ චෛත්‍යය තියෙන පන්සලට කියන්නේ. ඔව්, අර පේන. එතකොට එහෙත් තියෙනවා කලඳ ගෙවි කියන වචනේ හම්බ වෙන සෙල්ලිපියක් අපිට. තව උඩහ පැත්තේත් අපිට මේ පන්සලක් හම්බ වෙනවා, ගලක් තියෙනවා. ඒකෙත් ওই කලඳ ගෙවි කියන පදේ හම්බ වෙනවා. ඒ වගේ සංකේතවත් කරලා තියෙන මේ ප්‍රදේශය. එතකොට ඒ සෙල්ලිපිවල සහ ඔය විවිධ ජනප්‍රවාද දිහා බලපුවම සෙල්ලිපිවල සාධක තියෙනවා. ඉතින් ජනප්‍රවාදයට මේක බාර දෙන්න බැහැ අපිට. මේ කලඳ ගෙවි කියන මේ අංගම, වර්තමානයේ අංගම කියලා හඳුනන ගම ඉස්සර වෙනද ගම්මානය. හරියට නිකන් අද මැනින් මාකට් එක වගේ ආර්ථික මර්මස්ථානයක් මම පටන් ගද්දිම කිව්වේ මේක. එතකොට මේ ලංකා සිටියම ඉස්සර හැදුවා නිර්මාණය කරා. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ ත්‍රිකුණාමලේ හරිය වගේ නිකන් ඉඳන් මේ හරිය නිකන් අපි කිව්වොත් එහෙම කලාවත හරිය වගේ නිකන් නේ. ඔය විතර ලයින් එක පොඩි උසට රේඛාවක් තියෙනවා නේද? එතකොට අපි දැන් ඉන්නේ සාමාන්‍ය මේ හරිය වගේ නේ. ඔව්. රාජාංගනයේ අනුරාධපුරේ අහුවෙන්නේ මේ හරිය වගේ නේ. එතකොට අපි ඉන්නේ ඔය හරිය. බෙදීමක් පෙන්නනවා. රටේ පිහිටි බෙදීම් නෙමෙයි ඔය. රුහුණු පිහිටි මායාවල බෙදීම් නෙමෙයි නේ. පුත්තලම් පැත්ත. ඔව්. හරිද? ඔව්. මේ පැත්ත තමයි පුත්තලම හලාවත ඒ වගේ ලයින් නේ. ඔව්. හලාවත ඒ වගේ පැත්ත ඉඳන්. ඔව්. මේක මේ පැත්තට එන්නේ. ත්‍රිකුණාමලේ නිකන් මඩ මේ මඩ කලපුව පැත්තර වගේ. මඩ. ඔව්. අම්පාර මේ හරිය වගේනේ සෙට් වෙන්නේ. මඩ කලපුව ත්‍රිකුණාමලේ හරියට වගේනේ එන්නේ. එතකොට මං කියවන අර කලඳ ගෙවි කියලා වෙළඳ ගම්මානයක් ගැන. එතකොට මෙහෙනේ ඉස්සර වෙළඳ භාණ්ඩ අරගත්තේ මෙහින් වෙළඳ භාණ්ඩ පිට රට මිනිස්සුන්ට අපේ රටේ වෙළඳුන්ටම දුන්නේ. එතකොට ඒ ගියපු වෙළඳ මාර්ගය වෙන්න ඇති මේ සංකේතවත් කරන්න ඇත්තේ සමහර විට. එතකොට මෙතන වෙළඳ ගම්මානයක් කියන එක නම් සෙල්ලිපිවල තියෙනවා. ලකූ වෙළඳ ගම්මානය. හරියට නිකන් කොළඹ මෙනි මාකට් එක වගේ. රට වටෙන් මෙලවලු අනමනන් කියලා තියෙන මෙතෙන්ට. අනුරාධපුර යුගය කියලා කියන්නේ අනුරාධපුරේ ප්‍රධාන රාජධානිය.
තොර එහෙම තිබිලා තියෙනවා. බාහිරව ගත්තා පරිබාහිරව ගත්තාම පරි ඇතුලේ අභ්‍යන්තර ගත්තාම ලොකු වෙළඳ මධ්‍යස්ථානයක් වෙළඳ ගම්මානයක් විදිහට තිබිලා තිනවා මෙහි. එතකොට මේ අනිත් පැත්තේ වැවේ තිබ්බනේ අර යුද කඳවුරක සලකුණ වගේ. ඔව්. දුන්න තියෙන මෙහෙටනේ. එතකොට එක කාලයක මේක පන්සලක් විදිහට තියෙන්නේ ති. තව කාලයක මේක මේ යුද කඳවුරක් විදිහට තියෙන්නේ ති කියලා අපි අනුමාන කරනවා. ඒකට හේතුව පල්ලෙහා තිබිලා තියෙනවා පල්ලෙහා මේ සාමාන්‍යයෙන් ගල් කුට්ටි හැම කපලා ගත්තු සලකුණු තියෙන තැන්. දැන් නම් හොයාගන්න අමාරුයි. යට වෙලා තියෙන විනාශ වෙලා. එතකොට යුද කඳවුරක සලකුණු ඒකේ තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මහා වංශයේ 34 වෙනි පරිච්ඡේදය වෙන්න ඕනේ. හරියටම මතක නැහැ. පොඩ්ඩක් එක ගවේෂණය කළා බලන්න. 34 හෝ 84. පරිච්ඡේදවල තියෙනවා මේ ඔය දේව නැමැති සෙනවියෙක් ගෝණක නදී ඉඳන් මෙහාට පාලමක් හදාගෙන ගිරිබාපුර ඉඳන් ඇවිල්ලා තියෙනවා යුද වැදින්න. ඒ ඇවිල්ලා ගෝණක නදී ළඟ තියෙන පර්වතයක තමයි යුද කඳුර පවත්වාගෙන ගියේ කියලා. ඒ අසේල කියන සෙනවියෙක් ගැනත් ඔය මහවංශයේ කියවෙනවා. එතකොට මේ අපි සෙල්ලිපි වලත් අසේල කියන සෙනවිය ගැන කියවෙනවා. ඒකයි මේක රසේල පර්වතයේ අසේල චෛත්‍ය කියලා නම් එහෙම පටමැදුනේ. ඉතින් එතකොට ඒ කතන්දරත් එක්ක බලපුවාම ඒ කතත් එක්ක බලපුවාම මේක යුද කඳවුරක් විදිහට කාලයක පාවිච්චි කරන්න ඇති. එක් කාලයකට අපිට කියන්න බෑ ඒක මොන කාලෙද කියලා. එහෙම කියන්න අමාරුයි. පේන තියෙන්නේ කාල වකවාණු යුග කීපයක් මේක පසු කරගෙන අවිලා තමයි මේ අද වර්තමානයේ මේ වර්තමාන ඉදිකිරීම චෛත්‍ය මේ වෙලා අතීත නඩුමුණු ටික මේ විදිහට තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මෙතුම පැහැදිලි කරපු විදිහට මේ තියෙන්නේ ලංකා සිටියම නම් පැහැදිලිව පේන්න අපිට කියන්න පුළුවන් එක දෙයක් තමයි දැන් මෙතනක් තියෙනවා මේ බලන්න මේ ආකාරයේ හැඩ මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතනක් තියෙනවා අපිට කෙනෙකුට කියන්න පුළුවන් මේ මේකත් එහෙනම් ලංකා සිටීමක් වගේ ගන්න පුළුවන් නේ කියලා හැබැයි මෙතන තියෙන පළවෙනි දේ තමයි මෙතන අර ගල් කටු පාරවල් නැහැ මේ වගේ ගලේ කොටලා මේක හදපු නිර්මාණයක් කියන එක පේන්න තියෙනවා මේක බොහොම පැහැදිලිව මේ පැත්තෙන් පේනවා මේ පැහැදිලිව මේක පේනවා ඉතින් මේ කොමාරි මේ අපේ රටේ සිටියම මන් දන්නේ නැහැ මේක මෙතුම කියන විදිහට අපේ මොන යුගයේ නිර්මාණයක්ද කියලා අපිට කියන්න බෑ කොමාරි එක යුගයකදී මේ විදිහට කියලා දෙනවා මෙතුම දෙන්නපු අනිද්දේ තමයි අර දුනු සලකුණු ඒ පැත්තේ තියෙනවනම් මෙතන ප්‍රධාන තැනක් වෙන්න ඕනේ සහ මේ අභ්‍යන්තරයේ වෙන් කිරීම බලන්න මෙතන බොහොම පැහැදිලිව මෙතන උසක් පේනවා මේ උස් විදිහට තියෙන මෙතන උස් සීමාවක් සීමා මායිම් කරලා තියෙනවා එහා පැත්ත අපිට ගියාම මේ පුත්තලම් පැත්ත වගේ පේන්නේ ඊට පස්සේ මේ පැත්තෙනකොට නැගිනිර පළාත අම්පාර ඔය වගේ පැත්ත වෙන්නේ. එතකොට මේ අතර යම් බෙදීමක් අපිට දැක බලා ගන්න පුළුවන් ප්‍රධාන විදිහට. ඉතින් අපි ඉන්නේ මේ මායිම තුල. ඔව්. ඒ සීමාව ඉන්නේ. ඒකයි විශේෂ. මේ ලංකා සිටියෙම තියෙන්නේ ඔය මායිම ගාව. මායිම ගාව. එතකොට දැන් අපි ඉන්නේ මේ අපි ඔයගලට මේ පැත්තෙන් බලනකොට මේ පුත්තලම් පැත්තේ දැන් එනකොට ඔත්තප්පුව හම්බෙනවා ආණ්ඩිකල රජමහා විහාරස්ථානය හම්බෙනවා දැන් මේ ඉන්නේ අපි ආණ්ඩිකල ආණ්ඩිකල හම්බෙනවා ඊට පස්සේ තමුත්තේගම තියෙනවා තමුත්තේගම ඉඳන් එනකොට ගල්නෑව පැත්ත තියෙනවා ගල්නෑව මරදන් කඩවල ඔය වගේ පැත්ත තියෙනවා ඉතින් මේ සීමා මායිම මේ සිටියමේ තියෙනවා අපි ඉන්නේ මේ ඒ තුල ඒ තුල ඒ සිටියම් මායිම තුල හරි බොහොම විශේෂයි මම හිතන්නේ මේ වගේ තැනක් පෙන්නපු අපි පළවෙනි අවස්ථාව එතකොට තව වැදගත්ම දේ වෙන්නේ දැන් මේක ක්‍රිස්තු පූර්ව යුගයට අයිති වෙනවා. හරි. ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ අපි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස ගත්තත් දැනට අවුරුදු 2000කට එහානේ. ඔව්. එතකොට ඊට වඩා පරණයි මේක. අපි කිව්වොත් ක්‍රිස්තු පූර්ව යුගයට අයිති වෙන හින්දා 2000ක් පරණයි කියලා කිමුකෝ. 2000ක් පරණොත් එීම ටොලමි ලංකා සිතේම අඳින්න කලින් මේක නිර්මාණය කළ දෙන්නේ. අපේ මිනිස්සු මේ රට ගැන දන්නවා. අපේ මිනිස්සු ලෝකේ ගැන අවබෝධයක් තිබිලා තියෙනවා. රටේ හැඩය ගැන දැනගෙන ඉඳලා. මීට අවුරුදු 600කට කලින් ටොලමි සිතේම නිකන් අර කිරිබඳින ත්‍රිකෝණාකාර හැඩයට අඳිනකොට මෙතන මේ සිතීම තිබිලා තියෙන අවුරුදු 2000 කට පරණ කාලේ ඉඳන් බලන්නකෝ උතුරු ප්‍රදේශය වෙනකොට මේක බොහොම පළල්ව මේක නිර්මාණය කරලා තියෙනවා එතකොට අපිට ඉස්සර මොකක් හරි තාක්ෂණ තිබිලා තියෙනවා ඉහළට යන්න රටේ හැඩේ බලා ගන්න එහෙම වුණා හරි තිබිලා තියෙනවා ඉස්සර රටක් තමයි අද මේ රූකඩ බවට අපි පත් කරලා තියෙන්නේ මේ රට සුද්ධ සත්තු පස්සේ දුවන කාලේ අපි ලෝම පාය වගේ ප්‍රාසාද හැදුවා දැන් අපි සත්තු පස්සේ දුවන සුද්ධ ලොකු ලොකු ගොඩනැගිලි හදනවා කොහේ හරි තැනක් වැරදුනා අපිට ඒ වැරදි තැන හොයාගෙන ඒකට විසඳුමක් යොදාගත්තා නම් හැබැයි අපිටත් ගොඩ යන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ තිබ්බේ හරපද්ධතියෙන් ඔක්කොම විනාශ කරලා විනාශ වෙලා ගියා. ගන්න බැරි තැනට පත් කරලා තියෙනවා. හරි අපි මේ පෙන්නපු පළවෙනි අවස්ථාව මේ වගේ තැනක් බලන්න මේ ගලේ කොටලා තියෙන මේ සිටියම මේක බොහොම පැහැදිලි මේක මේ නිර්මාණයක් කියන බව. ඒ කියන්නේ ස්වාභාවිකව නෙමෙයි ගල කොටලා ඒ වටේ සීමා මායිම් දාලා තියෙන්නේ. සහ මේක මේ මැදින් ගිය රේඛාව මම හිතන්නේ බොහොම වැදගත් වෙයි අපිට යම් දෙයක් තේරුම් ගන්න. මොකද අපි ඉන්නේ මේ රේඛාවේ එක් ස්ථානයක මේ ආණිගල කියන තැන. ඕගොල්ලන්ට මෙතන පේනවා අපි උඩට යන්න ඕනේ අපි දන්නේ නැහැ මේ මගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ඉතින් මුල්ම කොටස තාම ගරා බැටීමකට ලක් වෙලා නැහැ. ඒකෙන්ද මේ වගේ ධාතුන් වහන්සේලා තියෙන්න ඕනේ. අරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තියෙන්න ඕනේ. ඉතින් මෙතනින් පොඩි පාරකුත් තියෙනවා උඩට යන්න. මේ තියෙන චෛත්‍ය ළඟම තමයි තියෙන්නේ මේ උඩ බලන්න තුන්වෙනි වේදිකාව නේද බද්ද? ඔව් තුන්වෙනි වේදිකාව. උස්ම ස්ථානේ පරවතේ. ඊපස්සේ මේ පරිසරයේ පේන දේ. ඔව්. බලන්න මේ පැත්තෙන් බැලුවා මෙහෙත් තියෙනවා. ඒක තුඹුල්ලේ වැව. තුඹුල්ලේ වැව නේ? ඔව්.
ඒ තුඹුල් කියන ගම ඔය තියෙන. ඒතර තුඹුල්ලේ ගල කියලා මේක හඳුන්වන්නේ ඒ හිඳ එස්සීබී බෙල් මහත්මය. හොඳයි එස්සීබී බෙල් මහත්මයා තමයි පුරා විද්‍යාව ගැන මූලික අපේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් එතුමන්ලාගේ නිර්ණයන් තියෙනවා, අදහස් දැක්වීම් තියෙනවා. ඊට පස්සේ අපේ එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේගේ අදහස් තියෙනවා, තව විවිධ පුරා විද්‍යාඥයන්ගේ අදහස් තියෙනවා. කොහොම හරි අදහස් කොච්චරක් තිබ්බත් මොන අදහස් තිබ්බත් අපිට යථාර්ථය එකක් වෙන්න ඕනේ මේ රටේ මේ ස්ථානවල. ඉතින් ඇත්ත මොකක්ද කියන එක අපි සියලු දෙනාම සොයා බැලිය යුතුයි. රාවණ සක්විති රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිට වූ ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙලේ සත්‍ය හෙළිදරව්ව.